පැවිද්දට ඇතුළත් කරන්න ප්‍රධාන හේතු දෙකයි තියෙනවා අපිට. පළවෙනි එක මොකද? අසරණකම. ගොඩක් ඉන්නවා සමාජයට කණ්ඩ බොණ්ඩ දෙන්න බෑ කියන හැඟීමේ, ඒ කියන්නේ ඒ මොහොතේ අසරණකම. දරුවෝ මාන කරනවා. එහෙම නැත්නම් ගෙදර හිටියොත් නම් මේක හැදෙන්නේ නෑ. මෙතන නම් හදන්න බෑ. හැදෙනව නම් මහාන කරන්න ඕන. මෙන්න මේ හේතු දෙක. හරිද? දැන් මම මේ කියනවා හොඳට බුද්ධිමත් වහන්න. හරිද? මම ඒකයි කිව්වේ මේක කිව්වත් නැහි නොකිව්වත් නැහි අද මම. හරි. හැබැයි මේක බේරගන්න නම් කියන්න බලනවා. හරිද? බහුතරයක් ඉන්නවා පොඩි ළමයිව නොතේරෙන වයසේ මහාන කරන්න. හරි. කරන්න එපා මේ වැරද්ද. දන්න කෙනෙකුට කරන්න දෙන්නත් එපා. නොතේරෙන වයසේ මහාන කරන එක. ඒ වගේ කිව්වම අපිත් ඉන්නවා හරි සමහර අය කියයි සමාජයට ඇයි බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 7න් රහත් වුණේ එහෙනම් දැන් ඇයිට ඇයි බැරි කියලානේ එහෙනම් සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණේ අවුරුදු කීයද අවුරුදු 16 දැන් අවුරුදු 16ක සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණා කියලා දැන් ඉන්න ඇයිට පුළුවන් ද 16න් විවාහ වෙන්න 16න් තියා 26න් විවාහ වෙන්නවත් ඈ ඒ ජීවිතේ ගැන අවබෝධයක් නැති බහුතරයක් ඉන්නේ ඒ නිසා ඒ පරිසරය මේකට සමාන කරන්න බෑ මතකයන් පිටින් කවදාවත් නොතේරෙන වයසේ දරුවෝ මාන කරන්න එපා. හරි. ඇයි දන්නවද? දැන් හිතන්න අවුරුදු 6ක 7ක පොඩි දරුවෙක් සමහර විට බහුතරයක් ඉන්නේ gedara කැමැත්තට මහාන වෙලා. හරි. එතකොට gedara කැමැත්තට මහාන වෙන්න පන්සලට ගේනවාම ඔබ හිතනවද අර අවුරුදු 5 6 පොඩි දරුවට නිවන ගැන අවබෝධයක් තියෙද? සසර ගැන අවබෝධයක් තියෙද? එච්චර ඕනේ නැ මේ අවුරුදු 50-60 වෙලා සිල් ගන්න එන අපේ උපාසකම් වලට තාම නිවන ඔච්චර දුරයි නම් තාම පන්සිල් පහ හරියට රකින්න බැරි නම් අර පොඩි දරුවෙක්ට පුළුවන් ද නිවන අරමුණු කරගෙන සාසනෙ ඉන්න සසර ගැන අවබෝධයක් තියද නෑ ඒ අවබෝධය නැතුව ඔන්න සාසනෙට ඇතුළත් වෙනවා මුල් දවස්වල සමහර විට දුකයි හරි අම්මා තාත්තා නැති වෙච්ච එකට හැබැයි ටික දවසක් ගියාම යාට හිතෙනවා මේ අපි උනත් පොඩි හාමුදුරු කෙනෙක් දැක්කම හරි ආදරෙයි. හරි. ඉතින් ඒ නිසා අර අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරයට වැඩිය ඒක හරි වටිනවා. දායකයන්ගෙන් ආදරයක් හම්බෙනවා. ඉතින් ඒ නිසා යාට ඒ වයසේ ආදරේ අඩුව තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ටික දවසක් යනකොට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. ඒ වයසේ පොඩි හාමුදුරු ඉන්නවා. යාළුවෝ ඉන්නවා. ඒ නිසා ටික දවසක් යනකම් ඔක අඩුව තේරෙන්නේ නැහැ. පළවෙනියට මඩුව තේරෙන්න පටන් ගන්න දවසක වද දන්නවද? අර පොඩි හාමුදුරුවෝ දැන් මේ කිසි අවබෝධකින් ඇතුළත් වෙච්ච කෙනෙක් නෙවෙයි. හරි. අර පොඩි හාමුදුරුව ළඟට ඔන්න එනවා අවුරුදු ඒ වයසේම පොඩි දරුවෙක් අම්මගේ හරි තාත්තගේ හරි අතේ ඉඳලා ඒ එනවා ඇවිල්ලා අර පොඩි හාමුදුරුවන්ගෙන් පිරිත් නූල ගැට ගහගන්න. අරයා දැන් පිරිත් නූල ගැට ගහනවා. ගාථාවත් කිය. ඔබ හිතනවද අර පොඩි හාමුදුරුවන්ගේ හිතේ මෙයාට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනාවක් තියේ කියලා? මොකද හිතෙන්නේ? මමත් ගෙදර හිටියනම් අද මේ වගේ අම්මත් එක පන්සලට එනවා. මම තාත්තත් එක පන්සලට එනවා. හිතේ විඳ නැද්ද? අර අහිංසක හිතට හිතෙනවා අම්මයි. හරි. ඔන්න පළවෙනි තැන එයා වෛර කරනවා ඉස්සෙල්ලම. එයාට බලෙන් සිවුර කරට දාපු කෙනාට වෛර කරනවද නැද්ද? කරන්න වෙනවා යාට. නේ? එයාගේ බලෙන් ඒ ජීවිතය ඈත් කරා. බලෙන් කරන්න එපා මේක කවදාවත්. මේ අපේ මිච්ඡර විනාශයකට හේතු වෙන ප්‍රධාන තැන. හරි. ඊළඟට ඔන්න ටික දවසක් යනකොට මේ දැන් මේ ඉන්නේ සමහර ගිහි අදහස්ම සාමාන්‍ය දරුවෙක්ට එන අදහස්ම එන පොඩි දරුවෙක්. හරි. අපේ දරුවෙක්ට අවුරුදු 11ක් 12ක් වෙනකොට ඕන පළවෙනි මාසාව මොකද්ද දැන්? මොකද්ද ඕන? අවුරුදු 11ක් 12ක් වෙනකොට දරුවෙක්ට අවශ්‍ය ප්‍රධානම දේ මේ ආණ්ඩුව බලන්න මොකක් හරි විභාගයක් ගැන කියලා. ඔයා මේ විභාගයේ පාසලෝතින් ඔයා ඉල්ලන ඕන දෙයක් දෙන මොනවද උන්? ඉල්ලන පළවෙනි එක ෆෝන් එක. හරි. දැන් මම මේක කිව්වන් පස්සේ පොඩි වැරද්දකට වැරදුනොත් වරදින්නේ වයස විතරයි. හරි අවුරුදු 10ක් 11ක් නෙවෙයි දැන් පෙරපාසල යන ළමයාට ඒත් ෆෝන්. එහෙම නෙවෙයි කිරි බොන දරුව නලවන්නේ ෆෝන් එක දීලා නම් තව මොන කතාවද නේ? හරි. ඉතින් ඊළඟ ආසාව ෆෝන් එකක් ඕන. අරයට ආසාව වෙනවද නැද්ද? අනිවාර්යෙන් වෙනවා. හරි. ඒකට සමහර විට පොහොර දාන දැමීමක් අපෙන් නොදැනීම වෙනවා. ගෙදර අවුරුදු 12ක 13ක දරුවෙක්ට ඔබ කෙලින්ම ආමෙන්න පුතේ කියලා රුපියල් 1000ක් 2000ක් දෙනවද? ඇයි දෙන්නේ නැත්තේ? දරුවා විනාශ වෙයි කියලා හිතලා. දෙන්නේ නැහැ. දරුවා වැරද්දට යමු. යාට උමනා ගාණක් දෙනවා. හැබැයි
අර වයසේ පොඩි හාමුදුරු කෙනෙක්ට කෙලින්ම අපි සල්ලි දෙනවද නැද්ද? නේ? පිරිකරක් විදිහට සල්ලි දෙනවා. හරිද? එතනදී ඔබේම නෙමෙයි වැරද්ද. හොඳ ලොකු හාමුදුරු කෙනෙක් හොඳ ආයතනයකට අරයා සම්බන්ධ වෙලා තිබුණොත් හොඳයි. හරි? දැන් මම මහණ වුණේ කිරින්ද පූල්වැල්ලේ පිරිවෙනේ. ඒ පිරිවෙනේ අපිට A level කරනකම් සල්ලි පාවිච්චි කරන්න බෑ, ෆෝන් පාවිච්චි කරන්න බෑ. මම ඒක ඇත්තටම අගය කරනවා. අද මේ වගේ තත්වයක ඉන්නවා නම් ඒක තමයි හේතුව. හරිද? සල්ලි බෑ, ෆෝන් බෑ. ලොකු හාමුදුරුවෝ සල්ලි එකතු කරලා අපේ ඕන අවශ්‍යතාවයකට වියදම් කරනවා. දැන් මං ඉන්නේ ඇඹිලි පිටිය පිරිවෙනේ. එහෙත් එහෙමයි පොඩි හාමුදුරුවන්ට සල්ලි පාවිච්චි කරන්න බෑ. පිළිවෙලක් තියෙනවා. සල්ලි හම්බුනොත් එහෙ වෙනම කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලයට සල්ලි එකතු කරලා අර පොඩි හාමුදුරුවන්ට තියෙන වෙනම ගිණුමක්. හරි? ඒ ගිණුමේ තියෙන සල්ලි ටික සතියකට සැරයක් මෙන්න සතියේ මේ සතියේ මේ ගාණක් ලැබුණා, මේ සතියේ මේ ගාණක් වියදම් වුණා, දැනට එකතුව මේකයි කියලා සතිය ගාණ ඉදිරිපත් කරනවා. ප්‍රශීමක් තියෙනවා ඒකෙදි. හරි. ඉතින් අර පොඩි හාමුදුරුවෝ ලෙඩ වුණාම පොත්පත් ටික ගන්න වුණාම වියදම් කරන්නේ අතනේ. හරිද? ඒ වගේ ක්‍රමානුකූල විනයක් තියෙන තැනකට දරුවෙක් හම්බුනොත් හොඳයි මහනුවේ. හැබැයි හිතන්න හැමතැනක් මෙහෙමද? නෑ, හැමතැනකම ඔය විනය නෑ. එහෙම නොවෙන තැනකට අර දරුවා ගියොත් ඊළඟ ෆෝන් එකක් ගන්න ඕන, සල්ලි ටිකක් හම්බ වෙනවා. ඔන්න ඊළඟ ආසාව ෆෝන් එකක් ගන්නවද නැද්ද? ගන්නවා අම්මයි. දැන් ඔක ගත්තාම තමයි පාර යනකොටත් ෆෝන් එකේ, දාන ගෙදරවත් ෆෝන් එකේ. අපි මොකද කරන්නේ? දැන් අපිට දරා ගන්න බෑ. අපි විවේචනය කරනවා අම්මයි. හරි. දැන් මතක තියාගන්න මේ විවේචනයට අපිත් හේතුවක් වුණාද නැද්ද? මේක ඔබ බුද්ධිමත තේරුම් ගන්න පිළිගන්නව නම් පිළිගන්න. හරි. හේතුවක් වුණා. ඊළඟට අවුරුදු 15ක් 16ක් වෙද්දී මම මේ පිළිවෙලට මේ ටික කියන්නේ පැහැදිලි වෙන්න. තරුණයෙක්ට තියෙන ඊළඟ ආසාව මොකද්ද? 15ක් 16ක් වෙද්දී මම කිව්වනේ වයස විතරයි වෙනස් වුණොත් වෙනස් වෙන්නේ. මොකද්ද? කතා දෙකක් නැහැ මතරවෙන්නේ. නේ? අවුරුදු 15ක් 16ක් වුණා. දැන් අර ගෙදර කැමැත්තට, සමාජ කැමැත්තට සිවුර කරට දාපු අර අහිංසක දරුවට අර අදහස් එනවද නැද්ද? නේ? එයා රහත් වෙන්නේ නැහැ සිවුරු දාපු ගමන්. හරි. අර අදහස් එනවා. ඔන්න ඊළඟට මද්‍රව්‍ය ඕන වෙනමයි වයසේදී. සල්ලි ටිකක් හම්බ වෙනවා, පොහොර දානවා. හරි. විනයක් ක්‍රමානුකූල පරිපාලනයක් නැත්තම් යොමු වෙනවද නැද්ද අර දෙයට? අනිවාර්යෙන් යොමු වෙනවා. හරි. ඔය අපේ විනාශයේද මුල. හරිද? ඊළඟට අවුරුදු 18ක් 19ක් 20ක් වගේ වෙද්දී ඊළඟ ආසාව මොකද්ද? හොඳ වාහනයක් ගන්න ඕන. ඊට පස්සේ හොඳ කසාදයක් කරගන්න ඕන. ඒ වයසේ ඊළඟ ආසාව. හරි. දැන් සමාජ උමනාවට බලෙන් නොතේරෙන වයසක සිවුර කරට දාපු අරයට ඔය ආසාව වෙනවද නැද්ද? ඒකාන්තය එනවා. එයාට තේරෙනවා එයාගේ වයසේ තරුණ අය බයික් අරගෙන පන්සල ඉස්සරහින් යනවා, යාළුවොත් එක්ක බයික් වල යනවා. හරි. ඉතින් එයාට හරි ආසයි. එයාට හිතෙනවා මමත් ගෙදර හිටියනම් මේ වගේ වෙන්න තිබුණා. ඔන්න පළවෙනියට නැවත එයා වෛර කරන්න පටන් ගන්නවා එයාව මහාන කරපු කෙනාට. නේ? එයාගේ අම්මට තාත්තට සමහර විට එයා වෛර කරනවද නැද්ද? කරන එක කරනවාමයි. හරි. ඊළඟට එයාට හිතෙනවා මේක සිවුරු ඉඳන් කරන්න. එයාට තේරෙනවා මේක සිවුරු ඉඳන් කරන්න බෑ. එහෙනම් සිවුර අරින්න වෙනවා. හරි. මම කියන්නේ මේකේ ඉන්න බැරි නම් සිවුරු ඇරියට ගැටලුවක් නෑ. හරි. ඒකත් අපි සිවුරු ඇරලා ආවොත් අදිසියෙ ඔක ජාතික අපරාධයක් විදියට හිතන්නේ නේ. හරි. අපිම කියනවා මේකේ සමාජයට මේ වගේ අය හිටියොත් විනාශයි කියලා සමාජයට ආවොත් අපිම බලනවා. මන් දන්නේ මොන පැත්තක් අල්ලගන්නද කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න ගොඩක් දුරට උසස් පෙළ විභාගයේ ලියලා අර අදහස් තියෙන බහුතරයකින් මේ වගේ අය නිසා 70%ක් විතර සිවුර අතාරිනවද නැද්ද? සිවුර අතාරිනවා. හරි. නැත්තම් ඔය ඉන්න තරමට පොඩි හාමුදුරු ගාන ලොකු හාමුදුරු ඉන්න බෑනේ. හරි. සිවුර අතාරිනවා. ඉතුරු වෙනවා 30%ක් විතර. ඇයි මේ 30 ඉතුරු වෙන්නේ? සමහරට ඉගෙනගෙන එයාලට තේරෙනවා කැම්පස් ගිහිල්ලා උපාධියක් අරගන්න ඕන එතනයි ජීවත් වෙන ක්‍රමය. අන්න එයාල සමහරව හිතන බහුතරය කැම්පස් ගිහිල්ලා සිවුර අරින්න ඕන. හරි. ඉතින් ඕන කැම්පස් එකට යනවා. ගිහිල්ලා 100ට ඉතින් පස්සේ 125ක් විතර එතනින් සිවුර අරලා යනවා. හරිද? මේක වෙනවද නැද්ද?
බුද්ධිමත තේරුම් ගන්න හරියද? මේ කාරණේ තමයි දැන් වෙන්නේ. එතකොට ඒ වගේ පිරිසකගෙන් පිට බලාපොරොත්තු වෙන්න බැරිද? තාප්පේ උඩ සිවුර තියලා පාරට පණිනේවා වෙන්න පුළුවන්ද නැද්ද? වෙන්න පුළුවන්. හේතුව මොකක්ද? එයා කැමැත්තෙන් නෙවෙයි ආ සාසයට ඇතුළත් කරන්නේ. දැන් ඔන්න 125ක් විතර ගියාම 105ක් විතර ඉතුරු වෙනවා. ඇයි ඒ පහ ඉතුරු වෙන්නේ? පිරිසකට හිතනවා මේ සාසනය රැක ගන්න ඕන, මේ සම්බුද්ධ සාසනය වෙනුවෙන් ඉන්න ඕන, මෙයාට මේ ධර්මය කියලා දෙන්න ඕන. ඔන්න සුළුතරයක් එතනින් ඉතුරු වෙනවා. අනිත් අය සමහරුන්ට හිතෙනවා ගියොත් නම් කරන්න දෙයක් නැති වෙයි. හරි. ඉවුරේ හිටියොත් මොකක් හරි කරන්න පුළුවන්, ගියොත් කරන්න බැරි වෙයි කියන අදහස තියෙන ටිකක් ඉතුරු වෙනවා. මේ වගේ තත්වයක් නෙවෙයිද වර්තමානයේ තියෙන්නේ? නේ. ඉතින් ඒ වගේ තත්වයක් තුල අපේ රටේ මේ බුද්ධ ශාසනය විනාශ නොවි පවතීද? විනාශ වෙනවාමයි. එහෙනම් කරන්න තියෙන්නේ මතක තියාගන්න පින්වතුනි, ඔබ මේක කරන්නත් එපා, දන්න කෙනෙකුට කරන්න දෙන්නත් එපා. නොගැලපෙන නොතේරෙන වයසේ මහාන කරන්න එපා. හරිද? නොතේරෙන වයසේ මහාන කරන්න එපා. ඊළඟට මහාන වෙන දරුවගේ අකමැත්තෙන් මහාන කරන්න එපා. ඔබේ උවමනාවට දරුවගේ අකමැත්තෙන් මහාන කරන්න එපා. ඊළඟට නොගැලපෙන තැනක මහාන කරන්නත් එපා. දරුවෙක් මහාන කරන්න කොහොමද අපි පන්සල් තෝරන්නේ දැන්? කොහොමද තෝරන්නේ? ඉස්සෙල්ලම පන්සල තෝරන්නේ අපි බලන්නේ පන්සල ලොකුද? එහෙම නෙවෙයිද? බලන්නේ ඉස්සෙල්ලම පන්සල ලොකු විදිහ. ඊළඟට පන්සල දුරද? දුර තියෙන ලොකු පන්සලක් නම් ආ හොඳයි. කවදාවත් එහෙමයි නෙපා. හරිද? බලන්න ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය කොහොමද? පොඩි හාමුදුරුවන්ගේ චරිතය කොහොමද? ගමේ දායකයන්ගේ අදහස මොකක්ද? හැමදේම හොයලා දරුවෙක් දෙන්න. මොකද මේ දරුවෙගේ අනාගතයක්. තනිකර මිනිසෙක්. හරි. තේරුණාද? ඉතින් පැවිදි කරනකොට මතක තියාගන්න, නොතේරෙන වයසේ නොගැලපෙන වයස මහාන කරන්නත් එපා. ඊළඟට අකමැත්තෙන් මහාන කරන්නත් එපා. ඒ වගේම ගැලපෙන තැනක මහාන කරන්න. හරිද? සමහර විට කෙනෙක් පොඩි දරුවෙක් පොඩි කාන්දම් මහාන වෙන්න කැමති. එයා වුණ අවුරුදු 8ක් 9ක් වෙදී මහාන වෙන්න කැමතිම නම් මහාන කරන්න ගැලපෙන හරි විනයක් තියෙන තැනක. හරිද? මෙන්න මේ ටික ඔබ අනුගමනය කරවතින් වැඩි දවසක් නැතුව අපිට පුළුවන් මේ සම්බුද්ධ ශාසනය නැවත බේරගන්න. 1698 පහළ වෙනවා, උපදිනවා වැලිවිට කියන ගමේ දරුවෙක්. දැන් මෙයා රජවාසලත් එක්ක ඉන්න නිසා පොතපත කියවනවා. කියවලා මෙයාට හිතන මහාන වෙන්න. දැන් මෙයා ශාසනය ගැන දන්නේ පොතපතෙන්. හරි. හැබැයි ඇත්තටම ගත්තොත් ඒ කාලේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ නිසා ඒ කාලේ ශාසනය පිරීලා තිබුණේ. අහලා ඇති ගණින්නාංශේලා නේ? ගණින්නාංශේලා කියලා අන්නේ අය හිටියේ ඒ කාලේ. ඉතින් මේ අරයට හිතන මහාන වෙන්න. එයා මහාන වෙනවා. මහාන වුණාම දැන් උපසම්පදා හම්දුරු නැහැ. කිසි විනයක් නැහැ. කොටිම කිව්වොතින් ගිහියන්ගේ ජීවිතේම ගත කරන නමුත් සිවුරු දාගත්ත පිරිසක් හිටියේ. එකම සේවයක් කරා පන්සල් ටික සහ පොත්පත් ටික රැකගත්ත යම් තරමකින්. හරි. ඉතින් දැන් අරයට හිතුණා මේ මම හිතපු සාසනේ නෙවෙයි. මෙතන පිරිහිලා තියෙන්නේ. ගොඩ ගන්න ඕන කියලා හිතුවා. උනන්දුවෙන් යුක්තව එයා සිල් පුරමින් බණ දහම් ඉගෙන ගනිමින් නැවත පිණ්ඩපාත ක්‍රමය ආරම්භ කරලා පිටරටට ගිහින් උපසම්පදාව ගෙනල්ලා නැවත පිහිටවපු බුද්ධ ශාසනයයි මේ දිදුලන්න පටන් ගත්තේ. හරි. ඒ නිසා මතක තියාගන්න, අපි හිතුවොත් මේක පිරිහීමට යනවා, අපිට කරගන්න දෙයක් නැහැ, කරන්න බෑ කියලා, එහෙම දෙයක් නැහැ. අපිට පුළුවන්. හරිද? සමහර ඉතින් මට විතරක් මේක කරලා මගෙන් නම් පටන් ගත්තොත් කරන්න බෑ කියලා. වතුර බින්දුවකට පුළුවන්ද ගල් ගෙඩියක් දෙකට පලන්න? වතුර බින්දුවකට අපිට හිතෙනවා කෙලින්ම එක කරන්න බැරි වෙයි. හැබැයි එකම තැනකට වතුර බින්දුවක් නිතර නිතර වැටුනොතින් ගල උනත් හැරෙනවද නැද්ද? හැරෙනවා නේ. අර ශක්තිමත් ගල් ගෙඩි උනත් අර වතුරට වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒ නිසා අපිට බැරි නෑ, පුළුවන් මේ ශාසනය ගොඩ ගන්න.